7-year-old Sudil Nilupul Silva was an ordinary kid who was out with his dad in Beruwala when tragedy struck. Sudil became the victim of gunfire between the police and a gang of thieves. උදේ පුතා මා එක්ක බේරුලන්න ගියා. බේරුල මම මගේ පවුලත් එක්ක කතා කරලා මහන් ටේලර් ඉන්නේ අපේ ඥාතියෙක්. ඒගොල්ලෝ ගෙදර යන්න කියලා එනකොට මීටර් 100ක් එන්නම් වුණේ. ටවුන් එකේ මැද්දෙන් පිට සද්දයක් ඇවිල්ලා. පිට සද්දයක් යනකොට පුතා කෑ ගැහුවා මේ මට බයයි අම්මේ කියලා. අයියෙන් ලතුන කිව්වේ කෑ ගැහුවා. කෑ ගන්නකොට මටත් හරි අමාරුයි මම කරුදේ කියන ඉඩ තියෙන දණක් හොයන්න බලනකොට ෂෙඩ් එක දැක්ක මම ෂෙඩ් එක අයින්ට කරලා නැවතුව ෂෙඩ් එක අයින්ට කරලා නවත්තලා ෂෙඩ් එක අයිනේ නවත්තලා එන්ජින් එකත් ඕෆ් කරලා තප්පර ගානක් යන්නම් බුන්නේ පවුල ගුව පුතාලා කලන්ති දාලා ගියා ඊට පස්සේ ඒ වෙලාවේ මගේ ඔළුවත් හිර වැටෙනවා වගේ සද්දයක් වුණා මම මොකක් වුණාද කියලා මම දන්නේ නැහැ ඊට පස්සේ මම ඇවිල්ලා පුතා උස්සලා බැලුවා උස්ස ගන්න බෑ ඊට පස්සේ පපුවටයි පිටට අත තියලා ඉස්සුවා දකුණු අතේ මගේ ලේ පුරෝල එකක් ආවා. ආවම පස්සේ මටත් කලන්තේ වගේ ආවත් ඒත් මම අල්ලපු එතන ඉච්ච පිරිමි කට්ටිය පිරිමි කට්ටියට ගෑගම එක්කෙනෙක් ඇවිල්ලා එයාව කකුල් දෙන් අල්ලලා සීට් ඩ්‍රයිවින් ත්‍රීවිල් එකේ දාගෙන ස්පිදාලෙ ගිහලා ස්පිදාලෙන් මොනවද මන් දන්නේ කරලා ඇම්බුලන්ස් එකේ නාගොඩ ස්පිදාලෙ ගෙනිච්චා නාගොඩ ස්පිදාලෙ ඊටීඓ එකේ විනාඩි 10ක් 15ක් විතර යන්නේ නැති 15 වෙනකොට තමයි කියලා කියලා අත්තල දෙන්නයි එයයි එයා තමයි පවුලි බාලා ඉතින් හරි දක්ස හරි දක්සයි සෙල්ලම් බඩු ගෙන පස්සේ කඩලා ආපව හදන ආපව තනින් එයා හදාගන්න හදාගන්න බැරුව නම් පස්සේ මට එලගෙන තාත්තේ හදන්න බෑ ගොඩක් උදව් කරන්නයි කියන්නේ මමත් දන්නේ ඉතින් කොහොමද ආපව එයා කොහොම හරි ඒකේ සම්පූර්ණ සෙල්ලම් බඩු නැතුණත් භාගයෙන් හරි එයා කියලා මට hina වෙලා පෙන්නන තාත්තේ මෙන්න මේක මම හැදුවයි කියලා ඒ දෙන ඉත දක්ෂ හරිම දක්ෂයි ඉස්කෝලේ ඊට ඉස්සරින්ද පොඩු බව එයාගේ යාළුවෙක් ඇඟේ හැපිලා ඔළුවේ නලල නල ඉදිමිලා දුන්නේ නැහැ ඉදිමිලා දුන්නේ නැහැ පොඩිම වෙලා තිබුණේ ඉතින් මම කිව්වා ඉස්කෝලේ ගිහිල්ලා ආපහු නටලා ලේ ඇඟ ඇයි ලේ බහිනවට වැඩි හොඳයි පුතේ අද ඉඳලා දොස්තර කෙනෙකුට පෙන්නලා හෙට ඉස්කෝලේ යන්නයි කියලා ඒක තමයි දා ඉස්කෝලේ ඉනෝ ගියා සුදිල් දෙක ශ්‍රේණියේ ඉගෙන ගන්න දරුවෙක් ඉතාමත්ම සුවිශේෂ අහිංසක හුරතල් දරුවෙක් පන්තියේ වැඩවලදිත් එයා ඉදිරිපත් වීම ඒ වගේ සබකෝලයක් නැතුව ඉදිරිපත් වෙලා ඒ වැඩ කටයුතු වලදී දක්ෂතා පෙන්නපු දරුවෙක් මේක තමයි සුදීල් හිටපු තැන පන්තියේ ටිකක් අර එයා ප්‍රමාණයෙන් විශාලයිනේ අනිත් ළමයිට වඩා පන්තියේ ලොකුම දරුවා ටිකක් පුටුවේ වුණත් වාඩි වෙලා ඉන්නේ ටිකක් අපහසුයෙන් අනිත් අය එක හැමෝ එක්කම සහයෝගයෙන් හිටියා මේ ඉගෙනීම
සාමාන්‍ය මට්ටමින් කරගෙන ගියා. ටිකක් අර විහිළු කාර්යයක් වගේ තමයි ටිකක් පන්තියේ වැඩ. එයා චිත්‍ර අඳින්න තමයි ගොඩක් කැමති. ඒ අඳිපු ඒවා තමයි වැඩි වැඩියෙන් කැමති චිත්‍ර අඳින්න එකට තමයි. අනිත් අයගේ ඒවා හරි පොත් අරගෙන එයා අනිතරම අඳිනවා. අන්තිමට ඉස්කෝලේ ආපු දවසේ එයාගේ තව සෙල්ලම් කරන්න ගිහිල්ල එළියේ තව ළමයෙක්ගේ ඔළුව එයාගේ මේ ඇහේ වැදිලා චුට්ටක් ඇහි බැමේ උඩ ඉදිමුණා. ඒ නිසා තමයි ඊයේ සුදීල් ඉස්කෝලේ ඇවිල්ලා තිබුණ නැත්තේ ඒ ඇහේ වැදිච්ච එක හන්දා. ඉතින් අනිත් හැමෝටම දුකයි පන්තිය හිටපු හැමෝගෙම මේ වැකෙන් හිටපු දරුවෙක් හන්දා. අනිත් දරුවෝ හැමෝටම හරි දුකයි. ඉස්කෝලෙම ජනප්‍රියම ළමයෙක්. පොලිසිය අපරීක්ෂාකාරී විදියට අපරීක්ෂා තැන්වල නීතිය කරන්න ඕන. නීතියක් ඔයට කොහේ හරි සාධාරණ කරන එක හරි. නමුත් ටවුන් එකක් කියන්නේ මහජනයා ගැවසෙන ස්ථානයක්. ඕනම හොරෙක් වෙඩි තියනවා පොලිසියක් වෙඩි තිබ්බන් පස්සේ ඒ මිනිස්සුත් බේරලා යන්න උත්සාහ ගන්න. ඉතින් හොරාට ටාගට් එකක් නැහැනේ මේ පොලිසියටද මේ සාමාන්‍ය මිනිස්සුන්ටද කාටද කියන්නේ. ඉතින් සාමාන්‍ය මිනිස්සු තමයි දැන් අපි වගේ අසරණ මිනිස්සු තමයි මේකෙන් වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ. පිටියේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් කරන්න හරිය මොන හරි දෙයක් ඉදිරියට වෙන්න ඕනි රටේ නේද? රටේ සම්පත් මේ නැති වෙලා යන්නේ දවසින් දවස එක එක්කෙනා. ඒව නොවෙන්න ඉදිරියේදී මොන හරි ක්‍රියාමාර්ග ගන්නව නම් හොඳයි කියලා හිතෙනව නේද? අපි දන්නේ නැහැනේ ඉදිරියට මේ ළමයා කොතනකට යන්න හිටපු දරුවෙක්ද කියලා නේද? අද දෙකේ පන්තියේ. ඉතින් ඒ වගේ සම්පතක් අපිට නැති වුණා අපේ ජාතියට.